බොහොම ස්තුතියි. සුබෝදස නම් මගේ නම අචල මැද්දේගම. ප්‍රොෆෙෂනල්ස් නැෂනල් මූවමන්ට් එකේ ආරාධනාව මත මම ස්වාධීනව මෙතෙන්ට ඉදිරිපත් වුණා. මම ඇවිල්ලා තාක්ෂණික වෘත්තීය වේදියෙක්, ඒ කියන්නේ IT සෙක්ටර් එක තමයි අද නියෝජනය කරන්නේ. ඒකම මේ ළඟදී එකතු වුණු පරිසර වේදියෙක්. අපි මොකද මේ දැන් පරිසරයත් එක්ක බැඳිලා තමයි අපි තාක්ෂණ ශාස්ත්‍රය ඉදිරියට යන්න ඕනේ කියන එක පොඩි මතයක් තියෙන කට්ටියක් තමයි මම අද රෙප්‍රසෙන්ට් කරන්නේ. මම ඇවිල්ලා අවුරුදු 3කට කලින් ICT එක්ස්පෝර්ට් මාකට් එකට ඉලෙක්ට්‍රොනික ඩිවයිසස් ලංකාවේ ඩිසයින් කරන්න පටන් ගත්ත කම්පැනියක් පටන් ගත්තා. ඉතින් මට ඒකෙන් ලැබපු අත්දැකීම් ගොඩක් මට මෙතනදී ෂෙයා කරන්න පුළුවන්. මොකද IT කියන්නේ සර්විසස් සෙක්ටර් එකේ ලොකු කන්ට්‍රිබියුටර් කෙනෙක්. ඉතින් එකක් තමයි මම දැක්කේ, අපි වගේ කට්ටියට රජය වශයෙන් කිසිම මේ හරි තැනක් නැහැ නිසි දැනුම ලබා ගන්න. ඒ කියන්නේ අපිට සප්ලයි චේන් එකක් හදාගන්න ගියාම ලොකු ප්‍රශ්න වලට මුහුණ පාන්න වෙනවා. ඒ කියන්නේ දැන් අපි එක්ස්පෝර්ට් කරනවා නම් ඇමරිකාවට US මොකද්ද FDA එකේ ගන්න ඕනේ රෙජිස්ට්‍රේෂන් එකක්. ඉතින් ඒ FDA රෙජිස්ට්‍රේෂන් එකක් ගන්න ඕනේ මූලික ප්‍රමිති මොනවද කියලාවත් අපිට ලංකාවෙන් දැනගන්න බැරි තත්ත්වයක් තියෙනවා. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට ගියාමත් විවිධ පුද්ගලින් අපිට දැනුම දෙන්න විවිධ තැන්වලට ගියාට නිසි දැනුම ලැබෙන්නේ නැති තත්ත්වයක් තියෙනවා. එතකොට අනිත් ප්‍රශ්නේ තමයි මේ ගොඩක් ආයතන වැඩි. ඒ කියන්නේ TRC තියෙනවා, ITI තියෙනවා, ප්‍රමිති ආයතනය තියෙනවා, EDB එක තියෙනවා. ඉතින් කිසිම කෙනෙක්ගෙන් අපිට ප්‍රැක්ටිකලි ප්‍රොඩක්ට් එකක් ඉන්ටර්නැෂනලි එක්ස්පෝර්ට් කරගන්න හරි මෙහෙ මැනුෆැක්චර් කරන්න ගියාම අවශ්‍ය දැනුම ඉක්මනට ගන්න බැරි තත්ත්වයක් තියෙනවා. මොකද එයාලා කියනවා එකක අනිත් ආයතනට ගන්න, එතනින් තව තැනකට යොමු කරනවා. ඉතින් අපේ වැඩේ ගොඩක් කල් යනවා. මොකද අපි අපේ ස්ට්‍රැටජිස් ගොඩක් කියන්නේ ඉනොවේෂන් ඩ්‍රිවන් බ්ලූ ඉකොනොමීස්, හරි බ්ලූ ඕෂන්ස් තමයි. ඒ කියන්නේ රෙඩ් ඕෂන් කියන්නේ ගොඩක් සැචුරේට් වෙච්ච මාකට් එකක්. ඒ ටෙක්නොලොජිකල් ප්‍රොඩක්ට් එකක් කියන්නේ අපි ඉනොවේෂන් ඩ්‍රිවන් කන්සෙප්ට් එකකට යන්නේ අලුත් මාකට් එකක් හොයාගන්න. දැන් ඔයාලා දන්නවා Facebook හරි මොනවා හරි කියන්නේ අලුත් මාකට් එකක් අවුරුදු 7-8ක් වගේ පරණ එකක්. ඒත් ඒක ලෝකෙම දැන් ජයගෙන තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් කරද්දී අවශ්‍ය දැනුම, ඒ කියන්නේ අපිට ඒක ඉදිරියට ගේන්න ඕනේ සහය ලැබෙන්න ඕනේ තික්මනට. මොකද ඒක අතපසු වෙනවා කියන්නේ වෙන රටක අපි මෙහෙ හිතන දේ බොහෝ විට වෙන රටවල් වල අයත් හිතලා ඉවරයි. අපි ඉතින් ඒක එයාලට කලින් ඉදිරිපත් කිරීමෙන් තමයි අපිට ඒක ජය ගන්න පුළුවන් බොහෝ විට. අනිත් එක තමයි ලංකාවේ PayPal කියන ඉන්ටර්නැෂනල් පේමෙන්ට් සිස්ටම් එක තාම සම්මත වෙලා නැහැ. එහෙම වුණහම වෙන්නේ දැන් අපිට පිටරටින් සල්ලි ලංකාවේ බැංක අකවුන්ට් එකට ට්‍රාන්ස්ෆර් කරගන්න අපිට යන්න වෙනවා ලෝකල් බැංකයක පේමෙන්ට් ගේට්වේ එකකට. ඉතින් ලංකාවේ බැංකුවක පේමෙන්ට් ගේට්වේ එකක් එස්ටැබ්ලිෂ් කරන්නම ලක්ෂයක් වගේ යනවා. ඉතින් බොහෝ විට පොඩිය දැන් හිතන්න මොරටුවේ ඉන්න මල්ලි කෙනෙක්, එයාට හොඳ අයිඩියා එකක් තියෙන පුළුවන්, එයාට කැපැසිටි එක තියෙනවා මොන හරි අලුතෙන් හදන්න සිස්ටම් එකක් හරි සේවාවක්. ඉතින් ඒ සේවාවේ සල්ලි හොයන්න නම් එයා පිටරට මිනිස්සුන්ගේ සල්ලි ලංකාවේ account එකට ගන්න ඕනේ. ඉතින් ඒ වගේ වෙලාවක එයාට අර වගේ ලක්ෂයක් කියන්නේ ලොකු ගාණක් එයාට. ඉතින් අනිත් එක ඒකට ඕනේ මේ ලොකු ගොඩක් දේවල් කරන්න ඕනේ ලංකාවේ බැංකුවක සේවාව එකතු කරගන්න. PayPal කියන එක ලෝකෙම පිළිගත්ත එකක්. ඒත් අපේ සෙන්ට්‍රල් බැංකෙන් තාම ඒක සම්මත කරලා නැහැ. අවුරුදු 5-6ක ඉඳලා ඇදෙන ප්‍රොසෙස් එකක් කියලා මට දැනගන්න ලැබුණා. ඉතින් ඒ වගේ දෙයක් සම්මත කරලා දුන්නොත් අපේ රටේ තරුණයන්ට තාක්ෂණික වෘත්තීය වේදීන්ට ලොකු මේ සපෝට් එකක් වෙනවා මේ ඉකොනොමි එක ඉස්සරහට ගෙනියන්න. අනිත් එක තමයි දැන් ගොඩක් අය සිංගප්පූරුව ගැන කියනවා. ඒ වුණාට මං හිතන්නේ සිංගප්පූරුවේ ලංකාවේ ගොඩක් වෙනස්. අපේ රටේ තියෙන අපේ ගත්තොත් පොපියුලේෂන් එක මිලියන 21ක් විතර. ඒ රටේ මිලියන 6ක්වත් නැහැ. ඒ වුණාට අපේ පොපියුලේෂන් එක 4 ගුණයක්වත් නැහැ අරහෙ තරම්. ඒ වුණාට අපේ රට 65 සැරයක් විතර ලොකුයි සිංගප්පූරුවට වඩා. ඒ වුණාට අපේ රටේ අපිට ඉඩ නැහැ. ඒ කියන්නේ ටුවරිසම් කියන එක, ටුවරිසම් උයි ටෙක්නොලොජි තමයි මම නම් හිතන්නේ මේ රට ජය ගන්න කරන්න ඕනේ. මොකද ඉන්ඩස්ට්‍රියල් සෝන්ස් බිහි වෙනවා කියන්නේ අපේ බොහොම මේ සියුමැලි පරිසර පද්ධති ගොඩක් ඩිස්ට්‍රොයි වෙනවා. ඉතින් ඒ වගේ පොඩි පොඩි දේවල් ටිකක් තමයි මම ඔබ හැමෝම තවන්න ආවේ. නෑ අත්‍තර මේක කරේ නෑ. රයිට්. ඒක හොඳ සජෙෂන් නෑ.
බොහොම ස්තුතියි මහත්ම. හරි. PayPal කියන්නේ PayPal. PayPal. එයා ඔව් ඔව් මත්. ඒකෙන් වෙන්නේ පිටරට කෙනෙක්ට ලංකාවට සල්ලි එවන්න පුළුවන් වෙනවා. දැන් වෙන්නේ අපිට ලංකාවේ බැංකුවකින් ඉන්ටර්නෙට් පේමන්ට් ගේට්වේ එකක් ගන්න ඕනේ. නැත්තම් ඔය වෙස්ටර්න් යුනියන් වගේ කල්යන ක්‍රමයකට තමයි සල්ලි ගෙන්නන්න වෙන්නේ. ඔව්. මම දැනුවත්වම නම් නෑ මහත්මයා. ඔව්. සමහරට ඉක්ටා එකෙන් හරි ස්ලැෂ් කොම් එකෙන් කරලා තියෙන්න පුළුවන්. මං දන්නේ වැඩි එක ගැන. බ්ලොක් කරලා. Thank you.